අද පස්වරු 1ට පමණ අධිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බම්බලපිටිය වජිරාරාමයේ සිට හෙන්රි පේදිරිස් ආදාහන භූමිය කරා පාගමනින් වැඩම කරවීම සිදු වුණා. දේහය ආදාහන භූමිය කරා පාගමනින් වැඩමවීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ වුණා. අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දේශපාලඥයින් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අප ලෝකයට දිය යුතු වැදගත්ම දේ තමයි උතුම් බුදුදහම, ලෝතුරු බුදුදහම, ථේරවාදී බෞද්ධ ධර්මය. මේ ධර්මය නැමැති අමෘත බෙහෙත, මේ අමෘත පානය ලෝකයට ලබා දීමයි අපෙන් විය යුතු එකම සේවාව. ඒ සඳහා වියත් උගත් බුද්ධිමත් ගුණවත් භික්ෂු පිරිසක් අවශ්‍යයි. ඒ භික්ෂු පිරිස නිර්මාණය කිරීමේ උතුම් මෙහෙවරටයි අම්පිටියේ නායක හාමුදුරුව උර දුන්නේ, දිවි දුන්නේ. දේශපාලඥයින් අවවාද කරන්න, ඔවුන්ට මඟ පෙන්වන්න උන්වහන්සේට ශක්තියක් තිබුණා. උන්වහන්සේ හැම අවස්ථාවකදීම අවවාද අනුශාසනා කරා අපි සියලු දෙනාට. ඒක අපිට අමතක කරන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම අවුරුදු 106ක් ඉවත් වෙලා ශ්‍රී රාහුල නායක හිමියන් රටටත් ශාසනයටත් කරපු සේවය අපි තාගිය කරසල. උන්වහන්සේගේ අපවත් වීම පොදුවේ ශාසනයට විශාල පාඩුවක්, විශාල හිදසක්. ඒ වගේම උන්වහන්සේ ධාමත්ම වටිනා රටට වසිනා භික්ෂුන් වහන්සේලා බිහි කළා. විශේෂයෙන්ම අපේ අමරපුර නිකායේ මේ මහානායක තිරුකරමණී ආනන්ද හිමිපාණන් වහන්සේ, මහරගම ධර්මපතිරි හිමිපාණන් වහන්සේ වැනි තවත් එවැනි ලෝකෙම පිළිගත් මහ තෙරුන් වහන්සේලා බිහි කළා. එමෙන්ම මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එවූ ශෝක පණිවිඩයද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණා. අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.